අපි ජනාධපතිතුමා රසානික පහොර ආනායනය නවත්වීමට තීරණය කිරීම සමගම ජාති සංවිධන එකමුතු හැටියට එතුමාට සංදේශයක් ඉදිරිපත් කරා මේ තීන්දුවට අපි ප්‍රතිපත්ති මේ වසයෙන් එකඟායි හැබැයි මේ යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා තවත් කළයුතු දේවල් ප්‍රමාණයක් තිබෙනවා ඊට අදාලව අපි යෝජනා දොළහක් ඉදිරිපත් කරා ඒ යෝජනා දොලහෙ තිබුණු යෝජනා දෙකක් ජානාධපපුත්තුමා විසින් ක්‍රියාත්ම කරඩ තීරණය කළ බව අපට දැනගඩ ලැබුණ ඇතුමා ගොවි ජන නියෝජිතයන්ගේ සමනුව දී ප්‍රකාශයට පත්කලා කියලා වාර්තා වුණා ඒක තමයි පළවෙනික තමයි පොහොර සහනාධාරය මේ වෙනකොට සහනාධාරය හැටියට රුපියල් පනස් දාහක් විතර රජයේ යෙදව්ූ පහගගේ අවුරදු ගනාවක්තිස්සේ ඒ සහනාධාරයේ ගිය පොහොර සමාගන් අතට මහජනය අතට නෙවෙයි නිසා අපි ඉල්ලා ටියා පෝර සහනාධාරය මුදල් ලෙස ගොවියාට ගෙවී යුතුයි එතකොට ගොවියාට යම් කාලයක් අවුරුද්දක් හෝ දෙකක් ඇතුළොත රසානික පෝර දාණ්ඩ ඕනම කිය හු හිතන වනම් ඔහුටේක වෙල පොල්ලේ මිලට මිලදීගන්න පුලුවන්. එතකොට හුටේ මුදල් ප්‍රමාණය අහිමිය වුණු ඉතිරි කිරීම් ලෙස ඉතුරවෙන්නේ නෑ හැබැයි ඒ පෝරසානාධාරය ලෙස දෙන මුදල් ඕ පහොසදා යකල නැතනන් ප්‍රසාය පොර යකල නැත් න් ඒක ඔුගේ ඉතිරි කිරීම ලෙස බැංකිග තුරෙනවා ඒ නිසා එක දිරි ගැන්ඩුවීම. තුොට මේ කවරු මොකකිවත් දෙශපා්ඥෝ විදධතුන් කවරු මොකිව අවසානයේ මේ ගොවිතැන් ක්‍රමයට අනුගත වෙන්න ඕන ගොවයා. ත ගොවියා ඒකට දිරිගන්නවඩුවන. දිරිගන්වන්න මානසිකවගේ මුල්ලි මේ වසුත් දිරිගැන්නේ මාශ්‍යයයි තුර පහර සනාධාරය කොහොමත් මේ වෙනතුරු වේදන් කමින් තිබූධයක් නිසා. මිට පෙරයේ සසානාධාරය ගිය හො සමඟගන් අතට නිසා මෙර මුද ද කිරීම දගත් කො ේ ගවියාතට ලැබෙනු ග්‍රමී ආර්ථිකේ මුදල් ප්‍රමාණ රපිය ිියන පන දක්විත ්‍රමී ආර්ික ඇතු වන. එතකටේ එක ඒ ග්‍රාමී ආර්ථක වර්ධනයටත් හේතුවෙන ගොියයා දිරිීමමත් කිරීමට අතරව. දෙමනි කාරණය තමයි අපි ඉල්ලා සිටියේ මේ ගොවයා අනතුරු ගන්නේ පාඩු ලබන්නේ මහන්සවෙන්නේ රටේ සමස්ත ජනතාවගේ ආහාර සුරක්ෂිත්තාවේ රැක දෙෙන්ඩ. යාහා නිස්පාද කරනත් රටේ හා සුරක්ෂිතාවය අනතුරටල ටන තකට ජාත ජතිකා රක්ෂාව තරම්ම භයානක තත්ත්වයක් අපි ජාතික ආරක්ෂාව සදාපි සොල්දාදුවන්ගේ වැටුප ගෙවනු බදු මුදලින් අපිේ බද මුදලින් එහෙමන ආර් සුරක්ෂිත්තාව වෙනුවෙන් කටයුතු කරන ගොවයා ගන්න අන තුරාි බෙදදාගන්න ඕන එකඇනේ මහජනයගේ බ අර මුදලින් රක්ෂණයක් ලබාද දෙන්න ඕන ගොියයට කෙන ඉල්ලීම අප එල්ි නජපත්තුමයින් කරයි තුඒයි එල්ලීමට එකගුණනාක ලබට දැනගඩ ලබුණා එයනුව අස්වනු පාලුවක් සිදදුුවනොත් මේ ගොවිතැංක්‍රම වෙනස් කර ගැනීමේ කාලය තුළ රක්ෂණ ආවරණයක් ලබාදීමටත් අආ්ඩු තීරණය කරලතිනවා එකත් ඉතාම වැදගත් තිීන්දවා අපි අගේ කරනවා ඒආදී වසයෙන් මේ පො ්‍රසායන පොෝර ආනයනේ තහනම් කිරීමට ගනලබූ තිීන්දුව යතාාර්ථයක් බෞට පත්කි්‍රීම් සඳහ තවත් කළයුතු ඉටු කළයුතු කාරණ ප්‍රමාණයක් තිබෙනවා. එතකොට මේක මූලිකදක් ජනතිපපුත්තුවා මේකොට ඉටුක් තින අපේක හොඳ ලක්කුණක් ලෙස දකිනවා එකඇ මේ සටන ජයගන්න පුළුවන් ලකුණක් ලෙස විපක්ෂයේ සහර දේශ්පාල පක්ෂ පටු දශපාන වාසය තකා ගොවයාපාරට බස්සනවා අපිට වස දියාව වස දිය් කියලා.ඇති ඒකෙන් ගොවයා ගලෝගණ්ඩ පුළුවන් වෙන්නේ මේක කරන්ඩ පුළුවන් දෙයක් බබ ඔවු තුළ තහවුරු කරාම ඒගේ මේ නිසඳදා යම් කාලයක් වසර දෙකක් හෝතුනක් කාලයක් ක්‍රමාණුකූලොව මේකින් ඉවත් එන්න ඉඩ සලසා දුන්නෝත්. එෙදේ නිසා අපි ජනාතපතුමා ගත්ත පියවර අගේ කරන ප්‍රතිපත්ති මේ වසයෙන් අපි සියට සියයක් එකඟයි මේ රසායනක පොහොර පරාධීනත්වයෙන් රසායනක කොසිරසායන පරාධීනත්වයෙන් අපි ගැලවෙන්ඩෝන අපේ නිෂ්පාධන පද්ධතිය ස්වාදීන පත්තක න්නට පුුව වැ ඩෝවනේ එතැන්ට මේ ගේෙන්ඩ පුුව කාබනිිකද රසයි දෙකෙන පශ්නවේ මෙතන තියන ප දාන පශ්නය නිස්්පාද පද්ධතිය පරාධීනත්වයෙන් ගලවා ගැනීම. ඒ ඇතුළ තයි අනික්වාසියඔක්කොම ලබෙන්න්නේ මාජන සෞඛක හ පපත්වවෙන්නේ මාජනයට වසවිසනැති ආහර ලබෙන්නේ පරිසරය දියුණු වන්න මේ ඔක්කොම් වෙන්නේ මෙන්න මේ පරාධීනත්වයෙන් ගැලවෙන තිීද ඇතු ඒක ්‍රියාත්ම කිිමි තමමාර අතුර වාසියට ැබෙන් තුොර ගොයාට ආර්ථික පපති ලාබ ලබෙඩ ඕන. ගොවයා මීට පෙර ලබාගත් සුද්ධදාමට වඩා ගොවි තැන්ක්‍රමේ ඔුට ඕු ආදෑම් වැඩිුවෙන්ඩෝට ඕගේ වියදම් අඩුුවෙනවා එක හරි අප ආදායනුත් වැඩිුවෙන් ඩෝුට අනතුර ෙදාගන්න තමයි රක්ෂණින් සිද්ධ වෙන්නේ වගේ පෝරසානාධාරයෙන් ඔට ඔගේ අතරයම් මුදලක් ලැබෙනව එකට එකත් ඔගේ ශුද්ධ ආදායමයේ ඉතිරියක් ලෙස ඔවට ලැබෙනවා අනිත් වැදගත්ම කාරණය තමයි වී ගොවියගේ ප්‍රශ්නේ මේ රසායන පොරලින් සිට හැත්තෑාවක් භාවිතා කරන්නේ ව ගොී ව ීගොියයා දැන් ඉතාම අසරන වෙලා වී ගොවියකුට අවුරුද්ධෙ කන්න දෙකක් වැඩ කරාම දවසට රුපියල් පන්සියක්ක් කොත් වැටේ නහැ ඕගේ ආදායම නමුත් වතුකම්කරුවෙකුට දවසට රුපියල් දහක් අවම වැටපක් ගෙවනවා කම්කරු දෙන්නේෙ නන මත ැ ට රන රුපියාල් දහ කම නොයි පවුලට නමුත් ගොයි පවුල රුපියල් පන්සිය හම්මි ට ගැ දක් න හි එනිසා ගොවයාගේ ආදායම්මටම් වැඩිකිරීම සඳහා වීමිල දැනුත් රුපියල් හැත්තාවයි නං වීවිිල ල නෝන විදියට ඒක ඒ සල්ලි ඇන්න වෙනවෙන වෙළඳ අතටනම් ඉතාම තර්කානුකූල්ලයි වීීමල රුපියල් හැටක් දක්වා වැිකිරීම වීමල රපයල් හැට දක්වා වැඩි කරා කියලා සහල්මිල වැඩිවෙන්න දැති නොට වඩ මේ ප්‍රමාට තොරා සහල්මිල අඩුරන්න පුළුවන් හොද මේ කකට ජවාරම මේ වෙළඳ පොල විකෘතිය නැති කලාම එතියි නිසා අපි කියනවා මේ ජනාධපත්තුමා ගත්ත තීන්දුව මහා බරපත්තල්ල නිදංගත රෝගයක් සෝපත් කිරීම සඳහා එක අවරුදු වසර පනහත්තිස්ස්‍ය ආපු ගමනක් මෙ වෙනස් කරන්න හදන්. හිතේ නිසා මේ රෝගයට ප්‍රතිකාර කරද්දී අර අතුරු රෝග තත්ත්වයන්ටත් ප්‍රතිකාර කරන්න අවශ්‍ය වෙනවා. මේ යනබුත්තුමා කිය සල්ලෙ කරමය කරනකොට ඒ රෝගයා ගේ තයෙන දිය වැඩියාව වෙන අධිගරුදුරු පිටිනේ ටත් ප්‍රතිකාරන්න ඕන. අපිේ ඒව තමයි කියන්න. ඒවට ප්‍රතිකාරන්න නැතුව. ගොගියයක්ගේ හිතහද නැව ගොවියක කැමත්ත දිනාග ැව ගේ දාය ඩවන ක්‍රමයක් හදන්න ැතුව එක කරඩ ගියොත් මේ ඉඩා මැරෙන්ඩ පුලුව. ගො ගොවයාට වෙන විකල්පයක් නෑ. ගොවිියට කිසු වාර්තික ප්‍රතිලලාබය නැත්තන් යහපතක් නැත්තන් පායකෝ කරන්න බයිනන් එකට අවස්ථාව සල්සල දෙන්නේ නැත්තම් උපසි දෙදන්න නැත්තම් එතකොට ගොවයා එක් ගැටුම. එතකොටඒ ගැටුම දේ දේශපාලයෙන් පාරට බැහිම විතරන්නෙවෙයි අස්සන අඩු වෙලා තවත් විශල් අරබුදය කන ගොවයාගේ ජීනතත් කඩ ටලා රටේ හර ුරක්ෂිතාවත් අන තුරු වැටන්න පුල ඒද නිසා. ත්ත හොඳ පතිපත්තිමේ තිීන්දුව ක්‍රමාණුකූලෝ ක්‍රියාත්ම කරන්න ඕන මේ ගොවියාටත් ඇහුන් කන් දෙමින් ගොවියාට යහපතක් තිබෙනවා කියන දේ තහවුරු කරමින් මේ කරන්න ඕන හැබැයි තව දෙයක් කියන්න තියෙනවා මේක ඇතුළින් ආණ්ඩුවට කිිට්ටුවල ඉන්න සමහර ජාවාරම්කාරයෝක ඉපදිනකින්වා පොහොර ආනායනය කරන්න රසානක පහර වෙනුවට කාබනික පෝර නායිනය කරන්න නද මේ බණික ෝර කෙල කියන්නේ සමහර කාබනික පෝර ව්‍යාජ පහර වර්ග. එකඇෙ රසානික පෝර දිය කරලා අපි ගෝනිවල්ල පටවුල රසායිනික පෝර හහිට ෙනවා වෙනීමට වෙනත් ජාවාරාම්කාරයෙක් ඒවගේ සියගුණයක් මිලට මේ රසානනික පෝර දිය කරලා කෑනිි එකක දළම මෙහට ගේ න. දැන් එඒම ගෙනපපුුව කන්ටේන්ඩ තුනක්ති නො. යකඩ වෙලෙන්දෙක් මීට පෙර ඔහු යකඩ වල දාම කරේ නමුත් මේක ඉල්ලමක් කියලා දැක්ක ගමන් රජයේය කවර නුග්‍රහයක් සහිතවද. බහම ගෙනාව අරකේන රසායනක පෝර දිය කරලා දීර පහරු කියලා. හි නිසා දැනටමත් ජනී පපුත්තුමාගේ නියෝගේ ප්‍රකාශයට පත්නකට මනිලධාරී ලැස්වවෙල ඉන්නේ ගැසට්ට ගක් හවා පෝරාණායනය කරන්න. පොහර ේක කාර ල්ල යම් කුට නිධාරීමකට සම්බන්ධයි ලපට චෝධා කරනවා ්‍රසායිනක පෝරාණයනේ තහනම් කරලා එවිනුවට ප්‍රසාානක පෝර දී කරලා එමනත් වෙන ජරාාවල් විසබීජ. කා හර ට න කාබරිික පහර ෙ ට හදන්න පුලන්ද එක ගොබ ීමේ දනද දැම්මේ මට්ටික්ටෝ ලක්ෂ පහක් අනෑන කරන්න යෝජනා කරලා තියනවාක විසාල ජාවාරමක් වන්නඩ පුළුවන් හර සසා ධාරයෙත් ගසාහ කන්න කරන වැඩක්වෙන්න පුුවන් නි වාර්රය ත ර ජාර සිද්ධ වන පොහර දී කරල ී හ ත් ල් සිටන. හලියට ොම දාණන්ඩ ඉඩ දෙෙන් දෙපා මේ ජාවාරම්කාරයන්ට ඉඩ දුන්නොත් ගොවියා මානසිකෝ තවත් වැටෙනෝ එන තීන්දුව ගත්තේ සාධාරණාව ගොවිතංන්කම වෙනස් කරන්න මජන ෞක්‍යය යපත් කරන්න නෙවෙයි මේ හිතවත් ජවාරම් කාරයෝක ඉපදෙනකුට පෝරසානාධාරය ගසාකෑමට සහ වෙනත් කුට ලෙස ලාබ ලබන ක්‍රමවේදයක් හදන්න කියලා හෙම වුනොත්තේම ජනධත්තුමාගේ සදාචාර බලය අහෝසි වෙනවා. දේ නිසා එතුමාගේ සදාචාර බලය රැකෙන්්ඩෝඕන පතිත්තිමේ තින්ද යතාර්තයක් බෞට් පත් කරන්නා සසාප යතුමාගේ ඉතා දැඩල්ලෙස ඉල්ලාල සි නොමේ ජවාාරම්කාරයන්න්න ඉඩ දෙන්ටෙන් පා මේ කියන කාබනිික පොහොර ආනායනේ කිසි සේත්ම අවශ්‍ය වෙන්න එක කිලෝග්‍රෑමයක් වත් මේ රට කියන්නේ කාබනිික ද්‍රෞ්වය මේ රටේ හැම අඟලක්ම කොළපාට තියෙන්නේ මේ ගහ කොළ ජෛව ද්‍රව්වේ සියල්ල කාබනික තමයි අපි පස රැකගන්න නැතුව ඒවා නිසිලස යොදාගන්න නැතුව පසේ ජෛවක්‍රාකාරිීත්්‍යය ෙන්ඩ අරලතමයි මේ විනාසේයට පත් වුණේ මේ පස නිසරු වෙලා තියෙන්නේ අද. එක සරුසාර කරන්න මේ දේශීව ක්‍රමවේද තියෙනවා ජාවාරංකාරයමගින් ප්‍රශයන පෝද ද කර දීරපෝර හැටිගේන්න අවෂතාවවෙන්නේෑ. එනිසා හොඳදේ රැකගන්න අතරතුර මේ දුෂ්ටියන්ට එඩ දෙෙන්ඩපා ජවාරම්කාරන්න එඩ දෙෙන් දෙපා කියන යෝජනාවත් අපි කරනවා කිසුදු ආකාරයකින්. කාපනික ද්‍රව්වේ ආනාෑනය කොරොත් එක කිලෝග්‍රෑම්යක් හරි මේ සමස්ත ක්‍රියාවලියේ වැජගත්කම ගරුත්ය සදාාචරය හස්සිේල්ලෑයනු. එ එකතුකට මේ අතර්ත බො පත් කරගන්න හම්බින්නන්නේ අපි අතුර අන්ගේීමම අවසන සිං කර.